න් ඔබ ස්න් රෝපානී රාත්‍රනව ඇතිහ ප්‍රධාන සිංහල පවත් විකාශය සමගයේ ප්‍රථමෙන් ප්‍රධාන පවත් සිරස්තල ප්‍රැන්ටික්ස් පොකුර එක් දහස් හැට නබේ දක්වා ඉහලට විෂාට්කේ බල්ලී නිදහස් කළේ කොහොමද ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජනපතිගෙන් අගමැතිකෙන් පරීක්ෂණයක් කිල්ලයි. ගිස්පරි බෝම්භ කරුගේ පිරිදත් පාස්කුප ප්‍රහාරීහවුල්කාරිය ඒ පාලි කොරෝනාා රෝකීන් ලක්ෂය පණ දේශය පුවත් බැන්ඩික්ස් පොකරේ කොරෝුණ ආසාධිතයන් සංඛ්‍යාව එක් දහස් හැට නවේදක්වා හෙළගියා. ඒ අදදින තවත් ආසාධිතියන් දහසේදනකෝ හඳුර ගැෙන මත්සමඟයි. පරක්ෂණ වැඩි වශයෙන් සිදුකරීම හතුවෙන් කොරෝුණ ආසාධතයන් හඳුනාගැනීමට හැකිවී ඇති බව සෞඛ සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජණඩල් විශේෂඥවයිද හමන්ත හෙරත්මහතා පවසනවා. ක් සැඟලුම් හල් කොවි් පොකරේ සම්පර්ණ සාධිත සංක්‍යාව අද සවස්කාලය වන විිට එක් දහ හට නොව දක්වා ඉහළ ී අලුතින් හඳනාකත්තා සාධිතයන් දහසේ දිනාසමකින් බ්‍රන්ඩෙක් සැඟලුම්කම් හලා හා සම්බන්ධ යම්මෙකු ඩෙරෝ දහැනට පැමිණ නැති නම් වහම ඒ සඳහා ජොම වියුතු බත් එේ නොවන්නේ නම් දැඩි ීතිමේ පියවරගන්න බවත් පොලිසියාව ධරණය කරනවාා මේ කියියලුම ආශිත රෝගීඉගේ ආශ්‍රිතින් ඔයාගෙන ඒමගින් එයාය පරීක්ෂණයට ලක්කිරීම නිසා තමා එ සියල්ලමවාගේ එකවර අපට හඳුනා ගන්න පුළුවන් උුණේ ඒවගේම ඒක ප්‍රතිඵලයක් හැටයට අද වෙනකොට සාහපේක්ෂව අඩු රෝගීන් සංක්‍යාවක් හමුුවෙනවා ඒවගේම තමා මේ කරන ක්‍රියාවලිය නොකඩවා කරගෙන යනවා ඇ ලකාව පුරාම මේක සක්්‍රියව සිද්ධ වෙනවා. ඒ නිසාම තමා ලංකාවේ විධ ප්‍රදේශවලින් මේ රෝගින් හමුවවෙන්නේ මේ රෝගින් හමුවීම කලබලයට කාරණයක් කරගඩ අවශ්‍ය වෙන්නේ නැහැ සක්‍රිය රෝගින් ොයාගෙන අපි ඒ පරක්ෂණයට ලක්කිරීම නිසා මේ රෝගීන් හුවෙනවා ඒ හමුව එ හැමස්තාා. අනකම ඒ ප්‍රෝගීන් ආශ්‍යතව ඉන්න අනිකුත් සීර දෙෙනමත් අපි පරීක්ෂ ට ලංස් කරලලා නිරවධායනයට ලක් කරලා ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගන්න නිසා මේක පැතිරෙනවාය පාලනයෙන් අපි ගිලිහිලා තියෙනවාය මේ අවස්ථාවේ ගත හැකි අවසාන තීරණයක් කියලා මම හිතන්නේ නෑ. අවශ්‍ය කරන්නේ ජනතාවගේ සහයෝගය. අප පාස දෙනවා පයිව ගියතටා එම කර්මාන්ත ශාලාාව සේවය කර වතුකරට පැමිණ සැඟව සිටි සේවිකාවකහා ඇගේ පවුලි සාමාජික ඇනතුළ පිරිසක් ඩෙරෝ දහනට යොමු කිරීමට කටයුතු කරුණ. යොදමු දව හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ක්සිදුක මෙහෙමකදී දෙක්කොය පොලි අවත්ත හොන්සි වතුයායේ පහල කොටසේ තම නිවසේ වැදී සිටියදී මෙම සේවිකාවස්වා කැෙනුුණා. තුනිවාස තුරකටයත් හැටනව දෙෙනකු සස්යන් නිරදහහින්නට ලක්කරීමටද කටයුතු කළ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ෙරටින් හදනාකත් කරුණ ආසාධ්‍යන් සංඛව හාර් දහස් පන්සේ හතරක් වන බයි සෞඛ්‍යංෂ පවසන්නේ ඉන්දරෝකින්ෙක් දහසෙකසි අනු පස්ස දෙෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. සැක සහිත තුන්සේ පනස් දෙනෙකු පසුවන්නේ වෛ්‍යධක්‍ෂණ අටතේ. කොරුණවයිසේ වැලදී ප්‍රතිකාර ලබීමෙන් පසු, පූර්ල සුව ලබා රොහල්වලින් පිටවගේ සංඛ්‍යව තුන් දහස් දෙසියානුූ හයක්. මෙරටින් මේදක්වා කොරුණා අමරණ දහතුනක් වාර්තාාවීතිබෙනවා. ඇතර ඒ දිනදී තවකාලික වසාදෙමු මනිනුව ගොඩ පොලස්ාන, රාජකාරි කටයතු සඳහ අද ජලිවිවෘත්ත කරුණ. ඒපූර්ණ සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද අනුකමනය කරමින් බවයි බස්නාහිර පාත හර දේෂ්නියෝච් පොලස්පති දේශ බඳු තැන්නොන් හතා ප්‍රකාශ කල. නගට පො ස්ාන ියලම තරාතරල නිදාරී හත් නිරෝධන මධ්‍යස්ථනය ක ම කරලද යන තාව අපි සම්පූර්ය මනුවකට පොලස්ථාන ූමිය විසබීජ හරනය කරලලා අල නිලධර දෝ මෙ ට සාමාන පරිදි ුවට පොලස්ාන කටයතු පත්තන් න තාව කාලික නිරදාර ක අප පලස්ා ර සයෙන් පත් කලලා අවශ ියලුම පොිස් ාජ කාරිකටයතු විද නම රම්ගරලති විශෂෙන් ගම්පම් නගර සභය මිනෝකට නගර සබය සම්පූර්ණ සහයක. පොලස්ථානේ භූමිය පිරිසුදු කරදිෙන. ිුවන්කුට ප්‍රදේශ සිට විච්ේ රය බරුහල් ඇතුලත් කරනු දරුවෙකටද කරුණා වෛරසේ ආසාධනවිය තිබවත් අහ පුරුනා. ඒ දිනේදී කරෝුණනා දරුවෙකු මෙම රෝහලින් වාර්තා වුණා එම දරවා හත්තන දින තමයි මෙම රෝහට පතිකාරර් සඳහා ඇතුළත් කරලා තියෙන්නේ ඒ දරුවගේ පදිංචිය අපිස්වාගන්ත විදිහට මින්ුවන්ග්‍ර ප්‍රදේ. පරහට ඇතුරත් කරන්න අවස්ථාවේදීම තියන රෝගලක්ෂණ අන්නුව සැහිතරලා ඒ දරුව අපි අනෙුත් දරුවන්ගේ සාහකාරමන්ය මෙෙන් කරල පතිකාරකිරීමට තියනෙ කර. ඒද අප රෝහරතුලදී ගන්නාලද සම්පල පිසි අරන්නුව ඒරෝග වැඩදදිී ඇති බවට ෞරගනීම හැකයක්ක්ලැබුණ. ඒේබෝද එම දරවා වැඩිර ප්‍රතිකාර සඳහා IDච ෝහල්ට මාරුකරයවීමට කටයුතු කරුණා. එමන්න එම රෝහලේ ප්‍රතිකාරල්ලබමින් සිටින දරුවකුගේ පියාටද, කොරුණ වෛද සයාසාධනී ඇති බව පරීක්ෂණ වලින් තහවරුවී තිබෙනවා. දරවාගේ පදිංචය නූර ප්‍රදේශේ නමුත් මස දෙක හමාර්ග පමණ කාලයක් තිස්සේ ඒය කොටිකාවත ප්‍රදේශේ තමයි නතර වෙලාඉන්න ම ඊය දිනද අපටවාර්තාාවනා ඒ දරවාගේ පියාටත් කරොණාව වෛරස හසදනව ඇති බව යෙන්නේ මේ වෙනනිට දරුවත් මවටත් මේ රෝග තිබවට සනහත වෙන්නේ නැ පියට පමණයි තියෙන්නේ නමුත් පියා වරිින්වර රෝහට පැමිලලා තියෙනවා මේ දරුව බැලීමට කිස වෙතත් එමවාටවේ කාරමඩලිසියරන්නු දෙන අපි පිසිය පරික්ෂණට යමු කරනවා ති තුළ ්‍රි හමුදාාව පවත්තාගෙනයාන නිරෝ ධහන මධ්‍යස්ථාන වලින් ඩෙරෝ ධහහිනාව සංකර පු්ගලයන් නිකස තිස් හයි දෙනක කුපිටව කියයා යනු නිරෝ ධහන ක්‍රියාවලියාව සංකල සමස්ථ පුදගලයන් සංඛ්‍යාව, හතලස් නවදහස් හයිසියාසුූ නවයක්ත් තවත් නවදහස් හයිසිය තිස් දෙෙකු ඩෙෝ දහයින මධ්‍යස්ථානසූ පහක්තුළ ඩෙරෝ දහන බෙමින් සිරෙනවා. දෙවේෙන පුරාපීසියා පරීක්ෂණතු ලක්ෂ විදහසක් සිදුකර ඇති බවයි සෞඛ අංශ පවසන්නේ. මේ වෙනකොට ලංකාවතුල පිේා පරීක්ෂණ තු ලක්ෂ විසිදහකට අධක ප්‍රමාණයක් කරලා තියෙනම මේ කොයිද්ධනාවේ වසංගධය ආගම්බේසිට ඇති මේතත්වේදී අපි දකිනදේ තමයි ගම්පාදිිත්‍රිකය විශාල ජනගාන ගණත්වයක් තියෙන විශාල ජනත්‍රියාකාරිීත්‍යයක් තියෙන ස්ථනයක් ඒක නිසා එතනින් රෝගියෙක් සමාජයටආපු්‍රම ඒ රෝගය සමගේ ගැටෙන ප්‍රමාණය වැඩිවෙන්න පුළන් එනිසා රෝගීම් ප්‍රමාණයක් ආසාධනය වෙන ප්‍රමාණ ඩිවෙන්න පුළුවන්. රෝ දහන ඇද්‍රීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ සේවා පාත්වාගනයාමට අද සිට අවසර ලබාදී තිබෙනවා. ය අනූ දෑසන අටේසිට රාතු්‍රි අට දක්වා මෙලෙස අධ්‍යවශසේවා පාත්වාගනයා හැකි බයි, නියෝජ පොලිස්පති ජිත්‍රෝහණ මහතා පවසන්නේ. ෙරෝදහයින ඇදිරි නීති ක්‍රාත්මක වන පොලිස් බල ප්‍රදේශවන්නේ ගම්පහා කනේමුල්ල කිරිින්දි බල දොම්පේ බල්වතු හිරිපිටිය බේරිකම නික්්ටඹුව පූකොඩ වයන්කොඩ මිනිුවන්කොඩ වේරකුල වැලිබේරිය පල්ලේ පෙල යක්කල ජායල කදාාන දෙව්ල පිටිය හාසිදු වයි. රෝදහනැ ිරමිතිකාලේ තුළදී සියලු औෂදාල විසල් සතුස වෙළඳසල් හා සුපිරි වෙළඳසල්, සමුපකාර වෙළඳසල් විවෘත්ත කිරීමට අවසර ලබාතී තිබෙනවා. එෙන්ම සත්ව නිෂ්පාදන හාබෙදාහැරීම් සත්පු ආහාර නිෂ්පාදන ආයතන හා බෙදාහැරීම ආයතන දෙහිබර සංස්ථාවට අයත් වෙළඳසල්, ආහරපාන නිෂ්පාදනය කරන රාච්චහා අර්ධර් වාච ආයතන විියෘත්තකිරීමටයි අවස්සර ලබාතී තිබෙන්නේ. යෘත්ව ැබීමට අවසර ලැබෙන සේවාස්ථාන ආයතනබ ල අයිතිකරුවන් මෙන්ම කළම නාකාරිත්පය සෞඛ්‍ය රක්ෂිත උප දෙෙස් පිල්පෙදී යුතු බවයි පොලිසියාව දරය කරන්නේ තම ආයිතනයට පැමිණෙන මහජනතාවගේ සහ සෙවක සේබිකවන්ගේ ශරීරල් උෂ්ණත්පය පරිීක්ෂාකිරීම බෙහිදී අනිවාර්බනවා කොරෝනාරෝග ලක්ෂණ පෙන්නුම් කරන කිසිම තැනැත්තෙකු ආයතනය තුළට ඇතුළු කරන ගත යුතු. එවැනි ැත්න් පිබඳ බලදහරින් දැනුවත්රීම මෙන්ම සෞඛ්‍ය බලදහරින් ඩක්වාඇති අනිකුත් සෑම සෞඛ්‍යරක්ෂක ක්‍රමයක්ම අනුකමනය කළයුතු බවයි පොලිසි අවධහරනය කරන්නේ. විවෘත්තකිරීමට අවසර ලාදීඇති ආයතනවල සෙබක සෙිකාවන් ආයතන විත පැමණිණේදී හා පිටවයාමේදී මෙන්ම බහන්ඩ ප්‍රවහනේදද අන්‍යතාව පිළිබඳ සෑහීමකට පත්තීමෙන් අනතුරව, ඒ සඳහා අවසර ලබාදයුතු බව පොලිසිය අදාලායතන බලධහරින්ට දැනුම්දීතිබෙනවා. දරිනීය ලපයත්වන ප්‍රදේශවල පහසවීය ශිෂතත්වය හා උසස් පි භාග සඳහා පිෙනීසිටන දරුවන්ට තම විභාග ප්‍රේශපත්‍රය ඇඳරිරනීත බලපත්‍රය ලේස්භවිත ක හැකි බව විභාග කොම සාරක් ණන්ඩල් සනත්පෝජිතමතා පවසනවා. මේ අතර දරුවන්ගේ මානසිකත්වය ගැන සලකා සුරක්ෂිතව විභාග පැවත්වීම වැඩ හිටියන්ගේ වගකීමක් බවයි අධ්‍යාපරාමාත්‍යංශේලයකම් මහාචාර්ය කපිල පෙරේරාමහතා කියා සිටියේ ඒ අධ්‍යාපනමාත්‍යංශයේ අද පැවති මාධ්‍යහමුවයේදී. දරුවන් විභාගට පෙනී සිටීමේ මානසිකත්වය දෙවරක් කල්ගෙහිල්ලා තවරක්ල්ගියොත් මොකක්ද කිය තත්වය ම පෞද්ගලිකවත් ඔබ සීලක දෙෙනත් දෙමවපියොවිදියට දන්නවා. එනිසා තමයි මේ කටයුත්ත කරන්නේ අපි සියලුම් දෙනට වක්කීමත් වේවා දෙමවපියන්ට කියන්නේ. දනවා විභාග මධ්‍යස්ථානයටගේන්න. ඒ සුරක්ෂිතයි ඒවගේම නිරෝධයන මධ්‍යස්ථානවල ඉන්න දරුවන්. ඒවගේම වෙනත් ශ්‍රෂන ආවාාධයක්ම කරිති වන ඒ දරුවන් විවාාපා පක්ෂකන් වෙලා ඉන්නවනම් ඒ සියලුම දෙනාට මේ වැඩපිළිවෙලතින මාර්ගගත තොරතුරු එක්්‍රස් කරන්න දාපු මේ පෝරමය පොළුවල හරියටම දෙනවනම් විභාග අංක්‍යයි ලිපිනයි සම්බන්ධ කර හඇත ඇති දුරකතනටිකුයි දෙවම් පොලිස් දෙපාතමෙන්න්තුව කිව්වා කිසිම ගැටලුවක් නෑ අපි ගෙදට්ටමගෙහිල්ල පනනිවඩේ දෙන්නකි. විසිේත්ම අනිවාර්ය නැහැ. නොත් මේක දෙනවනං ගොඩක් හොඳයි? දැනට අපි ගම්පහාදිශික්කයේ සිට පොළඹට පැමිණෙන සිසු සඳහා විශේෂිත වූ විභාගමධ්‍යස්ථාන දොළහැබැගින් පිටවීමට ඒයේ තීරණය කරා. ඒ අනුව ගම්පහාදිසික්කගේ පොලිස් බලප්‍රදේශ දහටක් හඳුනාකට තියෙනවා. ඇන්ද්‍රනීතිය පණවන ලන්ද මේ දරුවට තමන්ගේ ප්‍රවේශත්‍රය ගැෙන ඇඩිෂන් කාර්ඩ්ක පාවිච්චි කරල තමන්ගේ පොලිස් බලප්‍රදේශයට අදාල විභාගමධ්‍යස්ථානයට යාමට පහසුගන් සලසා තිබෙනවා. ශිෂ්‍යත් විභාගගේ සඳහා ශ්‍රී ලංකා පොලිසි අපේ උපරිම සහය ලබා දෙනවා. අපස උසස් පෙළ විභාග සම්බන්ධයෙන් වෙද්දී එම විභාග සම්බන්ධී කරන මධ්‍යස්ථානවගේම ප්‍රාදේශීය එක්ැස් කිරීමේ මධ්‍යස්ථාන වගේම උත්තරපත්‍ර ඇගේම් මධ්‍යස්ථාන. මේ සියලු මධ්‍යස්ථානවලට අපස උසස් පෙල විභාගේ මේ සියලු මධ්‍යස්ථාන සඳහා අපි දැනටමත් පොලිස් නිලදරයන් හද්දාහක පමණ ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා සහ ඒ අවශ්‍ය කටයු සඳහා. දැනටමත් අපි යදවීමට තීරණය කරලා තිබන්නේ. පාස්කු ප්‍රහාරයට අනුබලදීම මත සැකපිට අත්තරංගුවට ගෙන සිට හිට කෝමාත්ත විෂාන්් බැදදුී මහතාගේ සොයරා නිදහස්කිරීම සම්බදධය, පූර්ණ පරක්ෂණයක් පාතනලෙසඉල්ලා ආණඩුභක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධපොත්තුමාට සහ අග්‍රමාතවරයායට විශේෂ ලිපියක් බාරදුන්නා. තරංගුවට ගෙන සිටෙන හිතවා අතේ විශා් බදයදින් මතාගේ සහෝදරයකු වන රා් බදවිදී හතා, අපරාද පරක්ෂණ දොර්තම මෙන්තු මකින් නිදහස්කිරීම ටරෙහියි අ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය දෙනකුගේ අත්වනින් යුත්ම ලිපිය ාහ දීම සිදු පනේ. ජනාධී පපති ගටම රජ පක්ෂ මඇත්තුමටහා ්‍රම අත්්‍යමහිද රජ පක්ෂ මතාට, අර්ලී ගහමන්දිරේදී ඒ බහරදීම සිදු කලා. පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ්‍රාජ් ාධයදීන් හතා අත්තනංගුවටකනු ලැබුවේ, ප්‍රබල සාක්‍ෂී මත බව අනාභරණය ේතිවයදී අධිරණයකට ඉදිරිපත්කිරීමින් තොරව ඔහු නිදහස් කර ඇති බවයි අදාල ලිපියෙන් පින් පාතිේ ඇත්තේ. අපරධ පරිීක්ෂණ දෙපර්ත්වෙන්ටේ මෙම අත්වනු මතික ක්‍රියාව පිළිබඳ පූර්ණ පරීක්ෂයක් පවත්වා ත්‍රස්ථවාදයට අනුබලදුන් ර්‍යාඩ් බදධ්‍යදීන් නැවත අත්තනංගුවටකෙන නීති ක්‍රියාත්ම කරන ලෙසයි අදාල ලිපියෙන් ඉල්ලීම් කරඇත්තේ. ටපු ඇමති රශා් දයෝදීගේ සහයුරු රියාත් ධෝදීන් අත්තරංගුවටගෙන ජලිවිර්ෂණ සිදු කරන ලෙස පිවිතුරු හෙලෝරමයල්ලාසිටනවා. ඔවුන් එමල්ිම සිදුකරමින් වැඩබන්න පොිස්පතිවරයාාවෙත අද පැමණල්ලක් බහරදුන්නා. හිපු ොදහමුදාදපතති චනරාල් මහහි සනායක මහතා පස්කු ප්‍රහ පිබදස්වා බලන චානාධීපති කොමස මහමුවේ කළ ප්‍රකාශවලින් රියයාත් ද දීඥාන අය පස්සු ප්‍රහරයට සම්බන්ධයයි හෙළි ඇති බව පෙවිතුරු හෙල් උරුේ පවසා. එබවින් රියාත් බදදී යාාය නැතවරක් අත්තරංගුවට ගෙනන විමර්ෂණ සිදුකරන ලෙසයි පවිතුරු හෙල් රුමේ වැඩබලන්න පොලිස්පතිවරයාක ල්ලාඇත්තේ. අපි කියනවා ොිස්පතිතුමාට එවගේම විමර්ෂන කණ්ඩායම් වලට ඔබට සාක්ෂි නැත්ත. ඔබට පුළුවන් හිටපු හමුදාපති මහහි සෙනනායක. ලැතිතුමාගේ මේ ප්‍රකාශය ඔස්සේ අමුදා බුද්ති අංශවලට ලැබිච්ච තොරතුර ඔස්සේ ප්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රියා්බද ද්දීන් පිළිබඳව සැකටයුතු ත්‍රස්ත ක්‍රියා සම්බන්ධය නාදා අනුබලදීම සම්බන්ධය ක්‍රියමාගිකටෙළමෙත් නි මේ රටේ නීතියට හෙලෙන් මේ රිශාක්බදතිී හෝ ්‍රියාත් බද දී සිටිදයක්ක්ම. න්ක්ෂ න්ත්‍ර න්ඩෑම සමඟ පැවතයේ සාකච්චාව ජනධපති ගොට හේ රජපක්ෂ මැතිතුමා ගේ ග්‍ර මතතිය මහිද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වය අරල්ලෙගහ මන්දිරේදී පැත්ව . ඉන්න තුව ලමේතු මන්ත්‍රීවරුන් ධ්‍යහම ලෙස අදහස් පල කලා. තිිකර ධපත්තුමාට වැඩකරන්න පුළුවන් ්‍ර්‍යවස්ථා සංශෝධනයක් ඇත්වසේෙන්ම අවශ්‍ය කරවා. දැන්තියෙන දහනමෙන අන්ප්‍රව්‍යවස්ථා සංශෝධනය ඉතා විාල වසයෙන් ජනාධිපත්තුමා වගේම රටේ ආර්ථික හිර කරල ති බෙනවා එනිසා ඒ අවශ්‍ය ලිහිල් කිරීම අවශ්‍ය කරගත යුතු බව මේ දහනමනි සංසෝදනය හරහා රටේ ආර්ථිකය ඉදිරිගමන්නට ලොක බාධාවක්කේ නිසා එය සංසෝධන කරගනි අව්‍යතාව අධානය ව. බොහමයක් දෙන බොම සාධනීය යෝජනා ඉදිරිපත් කර අමාතිමණ්ලේ සංඛ්‍යාව විගනය සම්බන්ධය නව සිතාබැලීම හදිසි පනත් සම්බන්ධය ගෙන කාරණා සම්බන්ධයෙන් මා විසි නවත කරුණුකාරණා මතුකර. නමුත් මෙහි ප්‍රමුඛතම අවශ්‍යතාව අපි සිද්ධවෙලා තින නව අන්ද්‍රවස්ථාව ගෙනෙන තුරු. මේ දහනේ සාර්ථක ධහනමය අසංරලා රාජ්‍ය පාල ගෙන අමතමක්ම විසිවන සංශෝදන ර සේරු ප්‍රශ් ස දන්න. එනි ැි ලාපොත්තු වනේ නව ආන්ක්‍ර විවස්ථාවක් ඉතාමන් නූර් න්දුරේම මරට හඳුන්නාදෙන්. තිය සඳ සුසුම කාලෙතමයි මේක. මෙ අතර රිෂාඩ් දුදීන්ගේ සහය වත්මන් රජයට ලබා කගන්නවාද යන්න මාතිවේ දීන් මෙහිදී ප්‍රශ්න කලාා. කිසිම හේතුක් තුළ රිශාඩ් බදුරදීන්ලගේ බෙදුන්වාදන්ගේ සහයෝගේ ආණ්ඩුවට ගැනීමට තත්ත්වයක් නිර්මාණය කරන්න අපි චන්දප පාච්චිකිරීමදී වග බලාගන්න නෑකන්න පොරොන්දුවවා අපි ලබ දුන්න ොද නතාව අපිට අප චන්දීලත් කර ඇවේ රිිා් බදුරදීන්ලගේ සහයකල බග නෙමේ එක තත්ත්ව තුළබවා ඉතමත් සාධනී ලෙස අපේ අවශ්‍යතා සාකච්චා කන්න හැකාව තිබා ඒත වියයුත්තොලම්බ ඉින්ස්පරි හෝට්ලේට බෝම්ම ප්‍රහරැක් කල්ලළ සැකරුගේ බිරිඳ. ප්‍රහාරයට රජව සබන්ධ වීඇති බව, රහස් පොලිසිය අධකරණයට දැනුම් දුන්නා. ඒ අනුව සැකකාරය රක්ෂිත බඳදරගාර ගත කෙරුණා. ස්කු ඉරිදා කික්ස් බරි හටලේට ත්‍රස්ත ප්‍රහරය එල්ලකළ මොහොමද්ම භාක්න ැති සැකරුගේ බිරිඳබන, අයිෂ සිද්ිකා මොහොමටද වසීම් නම්මැති සැකාරය ලබන දාාහතරවන්දාධතෙක් රක්ෂිත බඳනාගාර ගත කිරීම කොටු මහිස්ත්‍රත් අධිකරන නියෝක කළලා ඒ මාස දහටක්තිසේ රැදුුම් නියෝකමත රදවාගෙන සකකාරයකෙන් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුවයි. ස් ප්‍රහර එල්ලකිරීම සඳහා සැකකාය ඔත්තු බැලීම් සිදු කරඇති බව පොලිසි අධිකරණට දැනම් තුන්නා.ඒසේ මවනැල් බදු පිල්ම්වලට හනිකිරීම සිද්ේ ක්ෂිකරයකට වෙඩි ැබීම සිදුවීම ගැනද ඇ දැන සිට ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් තුන්නේ. සැකකාරය සතු තිබූ රොපියල් විසිහතර ලක්ෂ තිස් හදහසක් පොලිස් බහරයටටකත් බවත්. එම මුදල් ශැංග්‍රලා හෝටලේ දෙවන බෝම්භකරුවන ඉල් හාම් ආමඩ් සැකාරයට ලබාදී ඇති බවට සැකෙරෙන බවත් රහස් පොලිසිය පැවසවා. ්‍යතර පාස්කු ප්‍රහාරේ සම්බන්ධෙන් වදවා ප්‍රශ්න කරන නේතිඥ හිජා සෙස්පුලා යන අයට අයත්, මදරසාපාසලි තිබි අත්තරංගුවටකත් නව රසම් නැමැතික් කෘතියේ අන්තවාද අදහස්තිබේදන්න පිළිබඳ වහම අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කෙරුණා. කොළඹ ළමමාරෝහ අධ්‍යක්ෂවරයාටයි කොටු මහිස්ත්‍රත් අධිකරණේ මෙම නියෝ කියනිකුත් කල. මදර සපාසලෙ දරන්ට ඉගැන්වීම් සිදුර බව කියන කෘතියේ සිංහලපිට පතක් ලළමා රෝහල විත ජොමු කළ බවත් එම වාර්තාව මෙතෙක් ලැබී නැති බවත් රහස් පොලිසිද දැනුන්තිමෙන් අනතුරුවයි ස්වාධයන රෝපාහිනිී මාධ ජාලය රෝපාහිනී මහ කිෙදර ලෙස මර්ශවත්වය සත්කාරයටතේ තවත් පියවරක් ඉදිරිට තබම මෙින් ජීවානුහරණ උපකරණ බෙදාදීමට කටයේ තයොදා තිබෙනවා. දේශීය සමාකමක් වන එජච් මැක්ස් ආතනය මේ සදහ ස්වාධීන රූපවාහිනි මාාධ්‍යචාලය සමග අත්වැල් බැඳ කෙන සිටනවා. එම අහිතනෙන් නිෂ්පාධනය කරන ලද පාදවල විශවවිජාරණය සිදු කරන තැටි ස්වාධීන රූපවාහි බාතිචාලය සභහපති සුදත් තෝහණ මහතාවිත බහරදීම ස්වාධින රූපවාහිනි ප්‍රධාන කාරයාල පරිස්ශ්‍රේදී සිදු වනාා. එජන්ච් මැක් සමාකම ප්‍රධහන විදහැක නිල් දහර, ඩොන් ගනයකොඩ අධ්‍යක්ෂ ෙහන් ගනිකොඩයන මහත්තොරුන් ඊට එක්ව සිටයා. ස්වාධීන රූපවාහි ාතිචාල, ප්‍රධහන විදහැක නිෙලදරි. නලින් නිෂංක මහතා ඇතුළ පිරිසක් ද, මෙමවස් තවට සහභා කියපුුණා. සවාදින් රූානි මාධ්‍යජාලයේ මනුසත්වය සත්කාරයේ නවතම ක්‍රියන්විතේ ලෙස කොයිට ධ්‍යස්ථාන සියල්ලටත් සෞඛ්‍යාමත්‍යන්සේ අවශ්‍ය ස්ථානවලටත් ඒවගේ ආරක්ෂක අමාත්‍යයන්සොල අවශ්‍ය ස්ථානවලටත් ජියවානු හරණ උපකරන අදසිට ලංකාව පුරා බෙදාහරින්නවා මේ සඳහා ඒජන් සමාගම විශාල සහයෝගයක් දැක්වවා ජාතික අවශිතාවයන් අපි හොඳින් හඳරන්න නාලිකාවක්විදියට අපි මේ සමාජ සත්කාය දිගින් දිගනම ක්‍රාත්මක් කරනම් අපි සියල්දනටම ශල් ක් මක්ති ඒ තු ක්ති ු. තරා කොටසක් විදිිය තමයි අපි මේ සත්කාරය ප්‍රාත්ම කලතින් ඉනිසා මෙතිරින් අපි නතර වෙන්න මේ ක්‍රියාදාමය සහෙම මේ ොතේ සිට සවාදී රපානි මාධ ජාය අනිකුත් සහෝදර ආතන සමගක්කව් වෙලා පීඩාවට පත්තිරා තියෙන සියලු කොටස් වෙට අපිට හැකි ආකාරෙන් සියලුම සත්කාරයෙන් කරන්න අපි පෙළගහිලා තියනවා සෝදි රෝපාණයේ රාත්‍රීතුුවත් අවසානය ඔබෙට ස්භරාත්‍රයක් අයිබෝන්